दिनाटम गौरवणीय स्वामी वहांस पूज्यक पैविधि सोयरियनी इवागेम गुरु विद्वालपति पिरवेन गुरु गुरु उपदेशक आदरणीय सोयर सोयरियनी अद ऑक्टोबर मासे पालोस्वनिदा अपे अरगलेट दिन अणु हयक संपूर्ण वेना දැන් දින ගැනීම සම්බන්ධයෙන් සමාරුන්ගේ විවේචන තිබෙනවා අපි නිකන් උද්දාමයෙන් මේ දින ගණිනවා වගේ කියන එක මම දැක්ක විවේචනයක් තිබෙනවා මේ දින ගණිනවා වගේ හෙට දවසේ රැකියා නැති වෙනකොට ඒවත් ගණගෙන ඉදී වෘත්තීය සමිති නායකෝ ගණගෙන මාධ්‍ය සාකච්ඡා තියයි කියලා අපිට ඉතින් කනගාටුයි ඒ විදිහට අපි ගැන සිතවිල්ලක් කරි 15 පිළිබඳව කොහොමුණත් ඉතින් ඒක එහෙම තමයි නේ මෙවැනි අරගලවලදී ඕනතරම් එවැනි ආකාරයට හිතන ඒ වගේම කියන කටයුතු කරන පිරිස ඉන්න ඉතින් ඒවගෙන අපි තරම් සැලකිල්ලට ඒ කියන කරුණු අපි අවශ්‍යම සැලකිල්ලට ගත්තා වුණත් එවැනි ප්‍රහාරයන් ප්‍රචාරයන් අපි තරම්ම අපේ මේ අරගලයට බාධාවක් කරගන්නේ නැහැ. හරි. ඉතින් දැන් අද වෙනකොට ඔබ කවුරුත් දන්නවා මේ අරගලයේ තිබෙන ස්ථානය පිළිබඳව තිබව පොඩි කරුණු ටිකක් නැවත නැවත පැහැදිලි කළ යුතුයි තිබෙනවා මේ දින කීපයේ තිස්සේම මේ ප්‍රචාර වෙමින් යන සමහර මාධ්‍ය විශේෂම සමාජ මාධ්‍ය ඇතුලේ වන කරුණු ලබන සාකච්ඡා පිළිබඳව යම් කිසි ආකාරයකට තව දුරටත් කරුණු පැහැදිලි කළ යුතු වෙනවා. එකක් තමයි මේ අගමැති සාකච්ඡාව පිළිබඳව මම හිතන්නේ සාකච්ඡාවේ වාඩි වෙලා හිටියනම් කවුරුන් හෝ කුහක නොවි නේ දැන් කුහක වෙන ඒ වගේම අපිට විවිධ ප්‍රචාරයන් අපිට රහිව විවිධ ප්‍රහාරයන් දියත් කරන්න බලන් ඉන්න අයට නම් මේක දකින්න බෑ. නමුත් මේ සාකච්ඡාව ඇතුළේ හිටපු හැමෝම දන්නවා අපි ඒ ස්ථානයේ සිට සාකච්ඡාව තුල ඉඳගෙන කතරම් මේ අපේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් කතරම් වෙහෙස මහන්සි වුණාද කටයුතු කළාද ඒ වෙනුවෙන් කතරම් අරගලයක් කළාද කියලා සාකච්ඡාව තුල ඉඳගෙන අපි හැම මොහොතකම මේ යෝජිත වැටුප ඒ කියන්නේ සුබෝධනී වාර්තාවෙන් තුනෙන් එකක කොටස ඒ තුනෙන් එක ඒ ආකාරයටම ලබා දිය යුතුයි කියන ස්ථාවර ඉඳගෙන තමයි දිගටම කටයුතු කළේ. නමුත් ඔබ කවුරුත් දන්නවා අපිට තිබෙන්නේ අරගලය තීරණ ගැනීමේ පාර්ශවය පාලකින්ගේ පාර්ශවය. ඉතින් අපිට තීරණ ගන්න බෑ. නේද? අපිට තීරණ ගන්න පුළුවන් නම් අපි මේ වෙනකොට තීරණ අරගෙනනේ. ඉතින් තීරණ ගැනීම කියන්නේ අරගලය පිළිබඳ තීරණ ගන්න අපිට පුළුවන්. නමුත් මේ මේක විසඳීම පිළිබඳ තීරණ ගැනීමේ සම්පූර්ණ වගකීම සහ සම්පූර්ණ ඒ පාර්ශවයට අතුලේ තමයි ඒක තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ ස්ථාන හිට ඕනෑම කෙනෙක් වැටහෙනවා නේ ඕනෑම කෙනෙකුට තේරෙනවා අපි කතරම් මේ වෙනුවෙන් වේස මහන්සි වුණාද මේ වෙනුවෙන් අරගලයක් කරාද කියන කාරණේ සම්බන්ධයෙන් නේ දැන් සමහරු කියනවානේ මේ දැන් යෝජනා තිබෙනවා අර 3/2 කොටස 23 ජනවාරි දෙන 3/2 කොටස මේ අවුරුද්දට ගන්න බැරි වුණාද නේද ඒ වගේ විවිධ යෝජනා කරනවා මේ සමාජ මාධ්‍ය ඇතුලේ බොහොම ස්තුතියි මේ යෝජනා සියල්ලට නමුත් ඔබ කල්පනා කළ යුතුයි අපි කොයි වගේ පාලකයන් පිරිසක් එක්කද මේ අරගලේ කරන්නේ මිලියන 71000 බිලියන 71ක් අපේ සමස්ත වැටුප් විෂමතාවය විසඳන්න යන වියදම හා සමාන වියදමක් මොවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වෙනකොට වෙන් කරලා තිබෙනවා හරි බලන්නවා නේ අපි දෙකින් දිගටම මේ කාරණේ අවධාරණය කරා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට උපසභාපතිවරයාට ග්‍රාම නිලධාරී කොට්ටාස 14020 ගානට ඒ වගේම පළාත් පාලන කොට්ටාස 300 ගානට මේ මිලියන 71276 වේද වෙන් කරලා තිබෙනවා. ඉතින් එවැනි පාලකින් පිරිසක් එක්ක තමයි අපි මේ අරගලේ කරන්නේ. මේ අරගලේ කරන්නේ. ඒ වගේම තෙල් සංස්ථාව ගත්ත ණයක් වෙනුවෙන් කොමිස් එක විතරක් ගෙවලා තියෙනවා මිලියන 35000ක්. මිලියන 35000ක් කොමිස් එක ඩොලර් මිලියන 175ක් කල්පනා කරලා බලන්න. හරිද? අපේ වැටුප් විෂමතාවය විසඳීම වෙනුවෙන් ඔවුන්ගේ තිබෙන අවධානය සහ
ඔවුන්ගේ කටයුතු ඉටු කර ගැනීම වෙනුවෙන් ඔවුන් දක්වන මැදිහත් වීම සහ දායකත්වය කොයි ආකාරද කියන කාරණය. ඒ නිසා අපි මේ උපරිම මේ වෙනුවෙන් මැදිහත් වෙමින් අරගල කරමින් තිබෙනවා. අපිට මේ අරගලයේ දිග්ගැස්සීමේ අපිට මේ අරගලයේ දිගින් දිගටම ඇදගෙන යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ සටන අවසන් වුණාම අපේ සටන අවසන් වෙන්නෙත් නැහැ. අපි දේශපාලන අවසන් වෙන්නෙත් අපි සියල්ල අපි වෙනම කරගෙන යනවා. ඒ නිසා අපිට මේ සටන කිසිසේත්ම දිග්ගැස්සීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක දිග්ගැස්සීමේ සම්පූර්ණ වගකීම අපි නැවත නැවතත් අවධාරණය කරනවා පාලකින්ගේ පැත්තෙන් බාරගත යුතුයි. දැන් 21 ගැන ලොකු සංවාදයක් තිබෙනවා. ඒත් අපි දැක්කා තැනින් තැන මේ ආණ්ඩුවේ පජාත දේශපාලකින් සම්බන්ධ වෙමින් රැස්වීම් කැඳවමින් තිබෙනවා විදුහල්පතිවරුන්ගේ. අපි සියලු දේ අදත් කැඳවලා තිබෙනවා විවිධ තැන්වල. මේ ගුරුවරුන්ට එරෙහිව විවිධ ප්‍රකාශනිකුත් කරන ගුරුවරු මර්ධනය කරන්න ඕන කියලා කියන අපි මම දන්නවා ගුරු මේකට දෙන්න ඕන බෙහෙත් කියලා නේද? ඒව පිළිබඳව කටමැත දොඩවන මේ දේශපාලක මැදිහත් වෙලා කැඳවන කිසිදු රැස්වීමකට අපි ඉල්ලනවා කිසිදු විදුහල්පතිවරේ සහභාගී වෙන්න එපා. කිසිවෙක් සහභාගී වෙන්න එපා. මින් ඉදිරියට අපි තීරණයක් ගනිමු. මින් ඉදිරියට ඔබ යෝජනා කරනා වගේම කිසිදු දේශපාලකින්ගේ රැස්වීමකට අපි පාසල් ගියත් කිසිදු දේශපාලකින්ගේ රැස්වීමකට අපි සහභාගී වෙනවද නැද්ද කියන එක සම්බන්ධව අපි පොදු තීරණයක් අරගෙන කටයුතු කරමු. නේද? ඔබට සම්පූර්ණ අයිතිය තිබෙනවා. මොකද අපි ක්‍රියාත්මක වෙන්නේ කලාප පළාත් අධ්‍යාපන කාර්යාල සහ අධ්‍යාපන අමාත්‍යංශය සමග. අපිට මේ දේශපාලකින් කිසිදු අදාළත්වයක් නැහැ. නිසා ඉවෙනි කිසිදු දේශපාලකින් සහභාගී වෙන කිසිදු රැස්වීමකට ඔබ සහභාගී වෙන අපි කොහොමදත් පසුගිය 8 වෙනිදා නිවේදනය කළා 21 පාසල් ව්‍යුර්ථ කිරීම පදනම් කරගෙන මේ කරුණු ලබන කිසිදු රැස්වීමකට අපි සහභාගී වෙන්නේ නැහැ කියලා අදත් මම ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම ඔය විවිධ ප්‍රදේශවල ඇමිලි පිටිය ආදි ප්‍රදේශවල අපි දැක්කා විදුහල්පති සංගම් කියාගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කටයුතු කරන මේ මහත්තුරු අපි දන්නවා ආණ්ඩුවත් එක්ක ඉතාම සමීප සම්බන්ධතා තිබෙන අය. ඒ ඕගොල්ලෝ ඒ මැදිහත් වීම කරන්නකෝ අපේ මේ ඉල්ලීම ලබා දීම වෙනුවෙන්. ඒ කියන ඇමතිවරු හෝ ඇමතිවරියන් තමන් කඩේ යන ඒ දේශපාලඥයින් ගෙන් ඉල්ලීම් කරන්නකෝ මේ ප්‍රශ්නේ කඩිනමින් විසඳන්න කටයුතු කරන්න. අපි මේ ඉල්ල කරන ඉල්ලීම අතිශය සාධාරණ එකක්. අපි ඉල්ලන්නේ සුබෝධනී වාර්තාවේ නමෙන් එකක් තමයි ආණ්ඩුව දෙන්න සූදානම්. නමෙන් එක පංගුවක් දෙන්න සූදානම් වෙන්නේ. ඒ නමෙන් එක පංගුව වෙනුවට නමෙන් තුන නැත්නම් තුනෙන් එක එකවර අපිට දෙන්න. ඕක තමයි අපේ ඉල්ලීම. ඒ අතිශය සාධාරණ යුක්තිසහගත ඉල්ලීමක්. ඒක බැහැර කරන්න මේ පාලකෙන්ට නම් කිසිදු අයිතියක් නැහැ. කැපවීම කරන, තමන්ගේ දේවලුත් පරිත්‍යාග කරන, අතිශය සරල ජීවිත ගෙවන, අනවශ්‍ය විදන් කිසිවක් නොකරන පාලනයක් නම් රට තුල තිබුණේ අපි හිතනවා අපිටත් හිතා බලන්න සලකා බලන්න තිබුණා. නමුත් එහෙම පාලනයක් නොවේ රට තුල තිබෙන්නේ. ඒ වගේම දැන් කවුරුත් බලන් හිටියා ඊයේ දවසේ ඊට අමතරව අපි දැක්කා සරත් වීරසේකර නේද? එයාට සමහරුණන් ඔය ඉස්සරහට හරකෙක් එහෙම දාලා වීරසේකර කියලා නම් පට බදලා තිබුණා. අපි කැමති නෑ ඒ මට්ටමට වැටෙන්න. කොහොම වුණත් අපි එතුමට කියන්න කැමතියි ඔබතුමාගේ තර්ජන අපි සත්ත පහකට ගණන් ගන්නේ නෑ. සත්ත පහකට ගණන් ගන්නේ නෑ. ඔය තර්ජන නිකන් අපිට ඇත්තටම ඔක් පුස් වෙඩි. සරත් වීරසේකර ඔයාගේ ඔය තර්ජන පුස් වෙඩි. ඔය පුස් වෙඩි වලට අපි බයත් නෑ. අපි යටත් වෙන්නෙත් නෑ. අපි ඔය පුස් වෙඩි නිසා අපි කිසිදු අරගලයක් අපි නතර ඔයා මීට කලිමුත් මේ වගේ තර්ජන කරලා 6 වෙනිදා පාරට බහින්න එපා බැස්සොත් බලාගමු කියලා අපි තර්ජන කරලා අපි මොකද උනේ? අපි බැස්සා පුස් වෙඩිල්ල ඇත්තටම පුස් වෙඩිල්ලක් බවට පත් වුණා. දැනුත් තර්ජනය කරනවා. ඔයාගේ තර්ජන වලට අපි බය නෑ. ඒක අපි කියන්න ඕන. ඒ වගේම තමයි කිසිදු වෘත්තීය සමිති නායකයෝ පුළුවන් නම් තහවුරු කරන්න අපි කරපු එකදු තර්ජනයක් ගුරුවරුන්ට මේ ක්‍රියාමාර්ගවලට අවතීන වෙන්න කර කියලා කරපු එකදු තර්ජනයක් තහවුරු කරන්න. ඒ වගේම ඔයාට ඒ දුරකථන ඇමතුම් ටික දුරකථන අංකත් එක ප්‍රසිද්ධ කරන්න. නිකම් බොරු බයිලා ගහන්න එපා තනියම වේදිකාවල නැගලා. ඔබට ගුරු දුරකථන ඇමතුම් වෙනවා තර්ජන කරනවා කරපු එක තර්ජනයක් ඉතින් පැමිණිලි දාන්නකෝ. දාලා අපිව කැනවන්නකෝ පොලිසිය වලට. ඔයාගේ පොලිසියනේ කැනවන්නකෝ. පසුගිය 21 වෙනිදා සැප්තැම්බර් මාසේ අපේ දෙදෙනෙක් කැඳෙවි CID එකට ඔයා මැදිහත් වෙලා. ඉතින් ඒ වගේ කැඳවන්නකෝ. නිසා මේ જાතියේ පාර්ට් වලට ඉන්න එපා කියන එකත් අපි තාමත් වගකීමෙන් යුතුව ඉල්ලා සිටිනවා. අපි කිසිදු තැනක කිසිදු ගුරුවරයෙකුට තර්ජනය කළා නැහැ. වෘත්තීය සමිති ආඥා පනතම් අනුව අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පූර්ණ අයිතිය අපිට තිබෙනවා. මට අපේ
සියලුම ක්‍රියාකාරීන්ට ඒ වගේ වෘත්ති සමිති සමාජික ඔබ සියලු දෙනාටත් ඒ අයිතිය තිබෙනවා අපේ නීත්‍යානුකූල අයිතියක් ඒක ඒක තර්ජනෙන් ගර්ජනෙන් අතර කරන්න කාටවත් බැහැ ඒ වගේම තමයි අපි දැක්කා මේ අර නේද වෘත්ති හාමුදුරුවෝ අරන්දීපේක ගන්නේ නැතුව තව ඉස්සරහට යනවා උන්වහන්සේ අතරමැදියෙක් ලෙස තව කණ්ඩායමක් සම්බන්ධ කරගෙන අරලියගහ මන්දිරයටත් එදා වඩම්මගෙන ආවා නමුත් උන්වහන්සේ එක වචනයක් මේ වෙනුවෙන් කතා කරේ නැහැ මේ වෙනුවෙන් එක වචනයක් කතා කරේ නැහැ එදා දවසේ ඊට කලින් මොන මොන හරි සාකච්ඡා කරලා නේද යම් කිසි ආකාරයේ යම් යම් එකකට හදාගෙන තියෙන්නේ නැති ඔය කියන අරලියගහ මන්දිරයේ සාකච්ඡාවේදී අපි හිටපු සාකච්ඡාවේදී නම් උන්වහන්සේ එක දු වචනයක්වත් කතා කළේ නැහැ ඉතින් මේ සාකච්ඡාව ලැබුණේ කොහොමද කියලා මම හිතන්නේ මේ රටට රහසක් නෙවෙයි මේ රටට රහසක් නෙවෙයි ඉතින් ඒවා වෙන වෙන විදියට අර්ථ දක්වන්න උත්සාහ කිරීම පිළිබඳව අපි නොසලකයි මොහරි අපි ඊ සාකච්ඡාවට එමු ඊ සාකච්ඡාවේ මුලින්ම නිකුවේ ඒක තරම්ම වැදගත්කමක් තිබෙන සාකච්ඡාවක් නොවන නිසා මාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාව පැවැත්තුණා විශේෂයෙන්ම අපේ සංවෘත සේවා ගැන තමයි සාකච්ඡාව තිබුණේ ඒ අනුව සංවෘත සේවාවේ කෙටුම් පතක් වුණ අපිට ඉදිරිපත් කළා මං හිතන්නේ පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ මේක සංසර්ණය වුණා කෙටුම් පතක් ඉතින් මේක අපිට නිල වශයෙන් ලැබිලා තිබුණා ඊයේ දවසේ තමයි අපිට නිල වශයෙන් ලැබුණේ ඒ නිසා අපේ ස්ථාවරයන් කියන්න සතියක කාලයක් වුණ ලබා දුන්නා කෙසේ වෙතත් එහි පොදු කොන්දේසි කියන එක යටතේ මේ සංවෘත සේවා ගැන තිබුණ කුකුස යම් මට්ටමකට මේ පොදු කොන්දේසි ඇතුළේ නිරවුල් වෙලා තිබෙනවා එකක් තමයි ඉදිරියේදී සේවා ව්‍යවස්ථාවට සිදු කරන සංශෝධනයන්ට යටත් වෙන්නේ ඉදිරියේදී ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවන් සංශෝධනයට යටත්ව දැනට එම තිබෙන පවතින සේවා ව්‍යවස්ථාව මේ විදිහටම ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා ඉදිරියේදී සංශෝධනයට යටත්ව කියන පොදු කොන්දෝසියක් තිබෙනවා ඒ වගේම තමයි මේ සේවාවන් වෙන්වෙන්ම දැන් ඔය යෝජනා කරන්නේ මේ සේවාවන් තුන වෙන්වෙන්න සංවෘත කරන්න එසේ කළද අනිකුත් සේවාවන්ට සුදුසුකම් සම්පූර්ණ කරන අයට යන්න තිබෙන ඉඩකඩ කිසිසේත්ම අහුරන්නේ නැහැ. මේ ප්‍රතිපාදන එලෙසම තවදුරටත් බලපෑවත්. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ගුරු සේවයෙන් විදුහල්පති හෝ පරිපාලනෝ ගුරු අධ්‍යාපනඥෝ ගුරු උපදේශකෝ සේවාවන්ට යනවා නම් ඒ ඉඩ හිමම තිබෙනවා. ඒ වගේම විදුහල්පති සේවයෙන් පරිපාලන සේවය හෝ වෙන ඕනෑම සේවාවකට යනවා නම් ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. ඒ නිසා එවැනි කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. අපි ඊළඟ පොදු කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළා රාජ්‍ය සේවයේ පොදු වැටුප් පැඩිවීම මේකටත් අදාළ කරගත යුතුයි කියන පොදු කොන්දේසියත් මේකට ඇතුළත් කළ යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කළා. ඒ වගේම ඉදිරියේදී තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව අපේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න. මේක තමයි අතවශ්‍යම ඊයේ දවසේ සිදු වුණ කාරණේ වැටුප් සම්බන්ධයෙන් අපි අපේ ස්ථාවරේ නැවත ප්‍රකාශයටපත් කළා. අපි කිව්වා මුදල් ඇමතිවරය සම්බන්ධ කරගෙන එතුමා සැප්තැම්බර් මාසේ 16 වරුන්දුන අපිට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවකට අතරමැදියෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් අපි නැවතත් ඒක සිහිපත් කරලා අතරමැදියෙක් බවට පත් වෙන්න මුදල් අමාත්‍යංශය සහ ආණ්ඩුවට අපේ යෝජනාව ඉදිරිපත් කරන්න. ඉතින් මේ යෝජනාව ඉදිරිපත් කරලා අපේ ඉල්ලීමට සාධාරණ යුක්තියට කරන්න එසේ නොවන තාක්කල් අපි අපේ අරගල යනවා. ඒ නිසා නැවතත් අපි ඔබට අපේ ඉල්ලීම සිහිපත් කරන්න. මොකද මේ ඉල්ලීම පිළිබඳවත් විවිධ මත හදන සුබෝධිනී ගැන කතා කරේ නැහැ. ඒක අත්හැරලාද නැහැ. අපි දිගටම සුබෝධිනී ගැන තමයි කතා කළේ. ඒ සුබෝධිනී වார்த்தාව මත පදනම්ව එහි පළමු අදියර ලෙස මේ ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව එකවර ලබා දීම මේක තමයි අපේ ඉල්ලීම. සමහරු කියනවා මේ ඇයි මේ අමාත්‍ය අනු කමිටුව එක ගැන කතා කරන්නේ සුබෝධිනී ගැන කතා නොකර. අපේ ඊයේ අපේ ඔය සහෝදරයෙක් මැසේජ් එකක් වොයිස් මැසේජ් එකක් දාලා තිබුණා. වාන්දර 2යි මම මේ වොයිස් මැසේජ් එක බලද්දී ඒකට චෝදනා කරලා තිබුණා සහෝදරයා. ඉතින් මට ඉඩ ලැබුණ වෙලාව තමයි මම මේ වොයිස් මැසේජ් එක බැලුවේ. දැන් කවුරුන් හෝ මේ වෙලාවේ වුණ මැසේජ් එකක් දැන් මම මේක ඉවර වෙච්ච ගමන් ඊළඟට කොළඹ යන පිටත් වෙන්න ඕන. හරිද? ඉතින් මේ වගේ අතිශය කාර්යබහුල දැන් අද මෙතනින් එහාට එන කිසිදු WhatsApp මැසේජ් එකක් කිසිදු මැසේජ් එකක් සමහර විට බලන්න reply කරන්න වෙන්නේ නැහැ. අද රෑ 2-3 වෙනකන් මේ පාන්දර 1-2 වෙනකන් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒව ගැන මං හිතන්නේ අවබෝධයෙන් කටයුතු කරමු. අපි මම මට ලැබෙන දුරකථන ඇමතුම් උපරිම උත්සාහ කරනවා සියල්ලට පිළිතුරු දෙන්න. මට ලැබෙන හැම මැසේජ් එකකටම කෙටි හෝ පණිවිඩයක් ඒ මැසේජ් එක අඩුම ගානේ දුටු බවට හෝ පණිවිඩයක් ඔබට ලබා දෙන්න මගේ පැත්තෙන් මම උත්සාහ කරනවා. ඉතින් අපි ඉදිරියටත් අරගලයේ ශක්තිමත්ව ඉදිරියට යමු කියන ඉල්ලීමත් කරමින් සටනේ ජයග්‍රහීව රැඳී ඉමු.
කියන ඉල්ලීමත් කරමින් ඒ වගේම අපිට අවශ්‍ය මේ සටන කඩිනමින් ඉක්මනින් අවසන් කරගන්න මිසක් මේ සටන දිගින් දිගට ඇදගෙන යන්න නෙමෙයි හැබැයි ඒක අවසන් කරගන්නේ අපේ ඉල්ලීමට සාධාරණ යුක්තිය ඉටු වුණ දවසක නිසා අරගලයේ පෙරට අවසන් ජයග්‍රහණයේදී අරගලයේ පෙරට එවෙනුවෙන් ශක්තිය ධෛර්යය එකතු කරමු අදිෂ්ඨානය ඒක රාශි කරමු කියන ඉල්ලීම කරමින් විවිධ අවලාද ප්‍රචාර මඩ ප්‍රචාර වැරදි ප්‍රචාර වලට රැවටෙන්න එපා හසු වෙන්න එපා ගුරු විද්‍යාපති වෘත්තීය සමිති සම්දාන හැම මොහොතකම ඔබ වෙනුවෙන් නිවැරදිම තීරණ ගනිමින් නිවැරදිම තීරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යනවා එනිසා අපේ ඉල්ලීම සුබෝධනී තමයි නමුත් ආණ්ඩුවේ තීරණයේ කැබිනට ඒක තමයි නීත්‍යානුකූල තීරණයක් බවට පත් වෙලා තිබෙන්නේ එනිසා සුබෝධනී අපිට ඉල්ලෙල්ලි ඉන්න පුළුවන් හැබැයි අපිට දැන් ක්‍රියාත්මක කරව ගන්න වෙන්නේ මේ මොහොතේ කැබිනට් තීරණය සුබෝධනේ ඉල්ලුවට සුබෝධනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ඒ නිසා කැබිනට් තීරණය දැන් මේ මොහොතේ ක්‍රියාත්මක කරවාගෙන අපි දිගටම අමාත්‍යංශ නිලධාරීන්ට අවධාරණය කළා සුබෝධනී වලට අපි ආ යුතුයි. අපි ඊයේ පැවති සාකච්ඡාවේදීත් මගේ පැත්තෙන් විශේෂයෙන් මම අහුවා ලේකම්වරයාගෙන් සුබෝධනී පයින් මොකද්ද දෙන්නේ ඒක කියන්න අපිට එහෙමයි. එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඉතින් හරි. එමනම් අවසන් කරමු. ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. අදිෂ්ඨානය प्रार्थना करमी नियर भूमत्म श्रुति सिलुदनाट में जय विवा गुरु द्वलपति सटनट अरगलेट जय विवा යාලුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න like කරන්න comment කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා